අවබෝවන් සුබුද් දැසනක් ඔබ සියලුම දෙනාට. අද දින සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂය යටතේ අපි නැවත වාරයක් මුණ ගැසෙනවා. මීට ඉහත පාඩම්වලදී වගේම මම හිතනවා මින් ඉහත පාඩම්වල ඔගලොන්ට දුන්න වැඩ ටික ඉවර කරගෙන ඇති කියලා. එතකොට අද අපි අලුත් පාඩමකට යොමු වෙනවා. අද අපේ පාඩම වෙලා තියෙන්නේ නෙට්බෝල් ක්‍රීඩාවේ නිරත වෙමු කියන අලුත් පාඩම. එතකොට ප්‍රති ඔගලොන්ට මතක ඇති මීට පෙර පාඩම්වල අපි ඉගෙන ගත්තා නෙට්බෝල් කියලා කියන්නේ කාන්තාවන් අතර ඉතා ජනප්‍රිය ක්‍රීඩාවක්. නමුත් පිරිමි පාර්ශ්වයත් නෙට්බෝල් ක්‍රීඩා කරනවා. නමුත් කාන්තාවන් අතර තමයි වැඩි වශයෙන් ජනප්‍රිය. එතකොට නෙට්බෝල් ක්‍රීඩාව ලංකාවට හඳුන්වලා දෙන්න මූලික වෙලා තින්නේ ජෙනි ග්‍රීන් මහත්මිය. නෙට්බෝල් ක්‍රීඩාවේ මූලාරම්භය සිද්ධ වෙන්නේ ඇමරිකාවෙන්. එතකොට නෙට්බෝල් ක්‍රීඩාවේදී සිද්ධ වෙන්නේ සාමාන්‍යයෙන් ක්‍රීඩිකාවන් අතර පන්දුව පාස් කරමින් යන ගමන් විදුම් කණුව තුළින් විදුමක් කැවීමෙන් ලකුණක් ලබා ගැනීම තමයි නෙට්බෝල් ක්‍රීඩාවේ සිද්ධ වෙන්නේ. එතකොට ක්‍රීඩාව පැවැත්වීම සඳහා අවශ්‍ය පහසුකම් රාශියක් තියෙනවා. මොකද ඔයගොල්ලන්ට මතකයි අපි කතා කරා නෙට්බෝල් වොලිබෝල් වගේ සංවිධානාත්මක ක්‍රීඩා පවත්වාගෙන යන්න අනිවාර්යෙන් පැවතිය යුතු පහසුකම් කීපයක් තියෙනවා. එතකොට නෙට්බෝල් ක්‍රීඩාව ගත්තම නෙට්බෝල් ක්‍රීඩාව පවත්වාගෙන යන්න ඕන පහසුකම් තමයි ක්‍රීඩා පිටියක්, නිශ්චිත මිමිවලට නිර්මාණය වෙච්ච ක්‍රීඩා පිටියක්, මීටර් 30ක් දිග, මීටර් 15.25ක් පළල ඍජු කෝණාශ්‍ර ක්‍රීඩා පිටියක්, ඊට පස්සේ විදුම් කණු දෙකක්, දැල් පන්දුවක් සහ කණ්ඩායමකට ක්‍රීඩිකාවන් හත බැගින්. එතකොට නෙට්බෝල් ක්‍රීඩාවේ දක්ෂතා අපි දන්නවා පුතේ. මේ ඕනෑම ක්‍රීඩාවක් කරගෙන යන දක්ෂතා ඕනේ. එතකොට නෙට්බෝල් ක්‍රීඩාවේ දක්ෂතා තමයි පන්දු පාලනය, පාද හුරුව, ආක්‍රමණය, රැකීම සහ විදීම. දක්ෂතා පහක් තියෙනවා. පන්දු පාලනය, පාදහුරුව, ආක්‍රමණය, රැකීම සහ විදීම කියලා. එතකොට මේ රූප සටහනෙන් දැක්වෙන්නේ පුතේ නෙට්බෝල් ක්‍රීඩා පිටියක්. නෙට්බෝල් ක්‍රීඩා පිටිය පිළිබඳ ලොකු අවබෝධයක් ගන්න ඕනේ. ක්‍රීඩා පිටිය සහ ක්‍රීඩකයන් ස්ථානගත වන ආකාරය තමයි ඒ දැක්ුණේ. දැන් මේ කොටස ගැන තමයි ඔයගොල්ලන්ගේ වැඩි අවධානය යොමු කරන්න ඕන. ඒ කියන්නේ නෙට්බෝල් ක්‍රීඩාවේදී පන්දු එහා මෙහා ගෙන යාම සඳහා වැදගත්වන චලන සහ පන්දු හුරුව, පාද හුරුව සඳහා ඔබ විසින් පුහුණුවේ යුතු ක්‍රියාකාරකම් මොනවාද කියන එක තමයි මෙතනදී අපි සාකච්ඡා කරන්නේ. එතකොට පන්දු පාද හුරුව සඳහා අවශ්‍ය වෙන ක්‍රියාකාරකම් පුතේ නිදහසේ දිවීම, එකතැන දිවීම, එතකොට දිශාව වෙනස් කරමින් දිවීම, පැත්තෙන් පැත්තට දිවීම වගේ පාචලන නැත්තම් දිවීමේ ක්‍රියාකාරකම් ඔගොල්ලෝ පුරුදු වෙන්න ඕනේ. ඊට අමතරව පන්දු හුරුව සඳහාත් විවිධ ක්‍රියාකාරකම් පුරුදු වෙන්න ඕනේ. ඒවා තනිව දෙදෙනෙකු වශයෙන් සහ කණ්ඩායම් වශයෙන් කරන්න පුළුවන්. එතකොට තනිව කරන්න පුළුවන් ක්‍රියාකාරකමක් තමයි පන්දුව උඩ දම ඇල්ලීම. ඊට පස්සේ පාදය සවමින් පන්දුව අතෙන් අතට මාරු කිරීම. ඊට පස්සේ දෙදෙනෙකු එකතු වෙලා කරන්න පුළුවන් ක්‍රියාකාරකමක් තමයි පන්දුව හෙප්පායම, දෙදෙනෙක් අතර පාස් කර ගැනීම. ඊට පස්සේ කණ්ඩායමක් එකතු වුණාම කණ්ඩායමක් හැටියට පෙළ ගැහිලා පන්දුව එකිනෙකා අතර පාස් කරගන්නවා. එතකොට ඒ කණ්ඩායම් දෙකක් අතර අපිට තරඟයක් හැටියට කරන්න පුළුවන්. කණ්ඩායම් දෙක අතර එක කණ්ඩායම කට්ටියක දිගට පන්දුව පාස් කරගන්නවා, අනිත් කණ්ඩායමේ කට්ටියත් ඒ විදිහට මේකම වෙලාවකට ආරම්භ කරලා ඒක තරඟයක් හැටියට අපිට නිර්මාණය කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ රූප සටහනේ දැක්වෙන ආකාරයට රවුමක් හැටියට ක්‍රීඩිකාවන් සියල්ල හිටගෙන ඒ රවුම තුළ පන්දුව පාස් කරමින් රවුම වටා දිවෙන්න පුළුවන්. මැද ඉඳන් එක්කෙනෙක්ට පන්දුව පාස් කරන්න පුළුවන් ඒ දිවගෙන යන කෙනාට. ඒ විදිහ ක්‍රියාකාරකම් නිර්මාණය කරන්න පුළුවන්. දැන් පුතේ මේකේ වැදගත් වෙන්නේ ඕගොල්ලන්ට විභාගෙට එනවා ප්‍රශ්නයක්. දැල් පන්දු ක්‍රීඩාවේ පන්දු හුරුවීම සඳහා ඔබ විසින් නිර්මාණය කරගන්න ක්‍රියාකාරකමක් ලියා දක්වන්න කියලා. අන්න එතනදී තමයි ඔයාලට මේ පාඩමේ මේ කොටස වැදගත් වෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට ලියන්න පුළුවන් වෙන ඕන ක්‍රියාකාරකමක්. ඒ නිර්මාණය කරන්නේ මේ අපි අද කරන ඒවා තමයි. ඒ ක්‍රියාකාරකමක් නිර්මාණය කරලා ඔයාලට පුළුවන් ප්‍රශ්න පත්‍රය ලියන්න. එතකොට ඔයගොල්ලන්ට සම්පූර්ණ ලකුණු හම්බ වෙනවා. ඔයාලා දැන් පුතේ මේ
සෞඛ්‍ය සටහන් පොත අරගෙන මේ පාඩමේ මාතෘකාව ලියලා මුල සටහනේ විදිහටම ලියලා දක්ෂතා ටිකයි අවශ්‍ය පහසුකම් ටිකයි මේ විදිහටම සටහන් කරගෙන ඊට පස්සේ මේ කරන්න පුළුවන් ක්‍රියාකාරකම් දෙක බැගින් ලියන්න ඕන. තනිව කරන්න පුළුවන් ක්‍රියාකාරකම් දෙකයි, දෙදෙනෙකු වශයෙන් කරන්න පුළුවන් ක්‍රියාකාරකම් දෙකයි, කණ්ඩායමක් ලෙස කරන්න පුළුවන් ක්‍රියාකාරකම් දෙකයි මේක පොතේ සටහන් කරගන්න ඕනේ. හරි, මම අද වෙනම ප්‍රශ්නාවලියක් මේකට එකතු කරලා නැහැ. නමුත් මේ වීඩියෝ එකෙන් පස්සේ මම උගලන්ට ප්‍රශ්නාවලියක් දෙනවා අපි කලින් උගත් පාඩම් සියල්ල ආවරණය වෙන පරිදි. හරි, දැන් එතනින් එහාට මම උගලන්ට මේ පින්තූර දෙක තුනක් දාලා තිනවා බලන්නේ නෙට්බෝල් ක්‍රීඩාවේ දෙද්දි ගත්ත පින්තූර කිහිපයක්. ඊට අමතරව මම මේ වීඩියෝ ක්ලිප් එකෙන් පස්සේ ඒ ප්‍රශ්න ඔක්කොටම පිළිතුරු ලියන්න ඕන. ඕගොල්ලෝ පිළිතුරු ලියලා සෞඛ්‍ය සටහන් පොතෙන් පිළිතුරු ලියන්න, පිළිතුරු ලියලා තියාගන්න. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඒක මගින් නැවත වාරයක් විමසන්න පුළුවන් ඕගොල්ලන්ට. ඒ සඳහා WhatsApp මගින්ම පණිවිඩයක් යවන්න පුළුවන් මට. ඊට පස්සේ පුතේ මං හිතනවා අද දවසේ පාඩම ඔයගලන්ට පැහැදිලි වෙන්න ඇති කියලා. පැහැදිලි යමක් තියෙනවා නම් ඒත් මගින් අහන්න. එහෙනම් අලුත් දවසක අලුත් පාඩමකින් නැවත හමු වෙමු. සියලු දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.